සිරිසේන වික්‍රමසිංහ යුගය ෆේල් නිසාය කියලා වැඩ කරන රටක් වැඩ කරන විරුවෙක් ගෙන එන්න ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ අද වගේ දවසක තමයි මේ රටේ ජනතාව අලුත් නායකයෙක් පත් කරගත්තේ. ඒ නායකයා පත් කරගෙන අවුරුද්දක් යන අද දවසේ උදේ ඉඳලා වහිනවා. හරිම නිකන් මුස්පේතු පාට්ටයි. මේ රටෙන් කොටසක් ලොක්ඩවුන් වෙලා කොරෝනා මරණ බය මිනිස්සුන්ට එළියට බහින්න බැරි වෙලා තියෙනවා. ගමනාගමනේ අඩපඩ වෙලා තියෙනවා. ආර්ථිකය දුර්වල වෙලා තියෙනවා. රටේ අධ්‍යාපනය සුණු විසුණු වෙලා ගිහිල්ලා තියෙනවා. කෘෂිකර්මාන්තය නැත්තරම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. හදන පාරක් දෙකක් හැදුවත් ඒ ටික හේදිලා යන තත්ත්වයටපත් වෙලා තියෙනවා. විද්‍යාව වෙනුවට මිත්‍යාව මත යැපෙන රටක් බවට ඒ වැඩ කරන නායකයා මේ රට පත් කරලා තියෙනවා. ඒ නිසා අද විශේෂයෙන්ම පැහැදිලිව කියන්න ඕන දැන් මම නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කේ පවා පොලිස් වසන් 16කට අධික ප්‍රමාණයක් ලොක්ඩවුන්ලා තියෙනවා. සති ගාණක් තිස්සේ මේ මිනිසුන්ට එන්න බැරි වෙලා තියෙනවා. කොළඹ නගරයේ ජීවත් වෙන ලක්ෂ 6ක් වැනි පුරවැසියන්ගෙන් 5%කට පමණ කොරෝනා තිබිය හැකි බවට වෛද්‍යවරු කියනවා. PCR කරන පරීක්ෂණ සුළු ප්‍රමාණයෙන් ඒ කරන ප්‍රමාණයෙන් 5%ක් කොරෝනා පොසිටිව් වෙන තත්ත්වයක් ඇවිල්ලා තිනවා. ගෙවල් ඇතුලේ මිනිස්සු මැරෙනවා. හරි, ඒ මැරෙන කට්ටිය කොරෝනා කියලා කියනවා. ඒ අයව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ලිස්ට් එකේ කොරෝනා බවට පත් වෙන්නෙත් නැහැ. ඒ වගේම ලෝකයේ අනෙක් රටවල් එක්ක සාපේක්ෂව මරණ අනුපාතය බොරුයි කියලා මිනිස්සුන්ව රවට්ටන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් කොරෝනා රෝගය මෙච්චර මාරාන්තික මට්ටමට භයංකාර මට්ටමට සමාජගත වෙලා තියෙන වෙලාවක තවමත් සමාජ ව්‍යාප්තිය නැහැ කියලා ඉවරලා කියන තත්ත්වයක් මතුවලා තියෙනවා. අවසානයේදී විවිධ මිත්‍යාවන් පස්සේ ගිහිල්ලා මතුරුපු කලපැන් මේ කලපැන් ටිකක් ගෙනල්ලා පැන් කල ටිකක් ගෙන මතුරුපු පැන් කල ටිකක් ගෙනල්ලා ඒව ගංගාවලට මුදා යරිම පමණක් නෙමෙයි අද අවුරුද්ද සපිරන දවසෙත් ඔය විවිධ ඇදහිලි මැතිරිලි පිටිපස්ස දුවන තත්ත්වයක් වෙලා තියෙනවා. කොටින්ම කිව්වනම් අද සර්ව ගෙනල්ලා වැඩ කරන රටක් හදනවා කියලා පොරොන්දු වෙලා ඒ ගෙනාපු අයට අවුරුද්ද යන දවසේ කිරිබත් ගන්න බැරි වෙලා තියෙනවා. කිරිබත කෙසේ වෙතත් කිරිබත් හදන්න හාල්ටියක්වත් හොයාගන්න බැරි රටක් බවට පත් වෙලා තියෙනවා. එතකොට තමයි අපිට මතක් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් කිච වුණා තමයි. මෙච්චර කලින් කිච වුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි කියන්න ඕන මේ මොහොත වෙනකොට ඇත්ත වශයෙන්ම